सीरियल किलर पिलीबंदर थोरथुरु उब असाति बेद उब अपराध पिलीबंदर सिनेमा रसिक एक नम अनिवार्यम उब सीरियल किलर वटा गुड नगुनु सिनेमा निर्माण ओने तरम नरंबा ऐति वसंगते अपातना मेवन अवधियक पवा दाम गातकेन पिलीबंदर लोके वैली अवधान यमु तिबेनु देखिय हकि ए मेम वसरे दि दक्कुनु विशि सीरियल किलर रिकॉर्डिंग सिक माइंड फोरेंसिक याना चित्रपट रसिक अवधान्य दिनागत चित्रपट कीपया बेहतन मेलिपेलिय वेन्ने एम चित्रपट पिलिबंदवन नोवे रसिकयिन अतर जनप्रिय वू फोरेंसिक नम मलयालम चित्रपटे एक चरित्रयक विसिन एक दर्शनयकदी तम सगयिन्ट विस्तर कर दक्वनु लब्वन ඉන්දියාවේ දාමඝාතකයෝ පිළිබඳවයි සත්‍ය වශයෙන්ම උලෝ ලාබාලතම දාමඝාතකයයි අමරජිත් සාදා උපත ලබන්නේ ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක් වන බිහාර් ප්‍රාන්තයේ ඔහුගේ උපන් වර්ෂය ලෙස සඳහන් ව ඇත්තේ 1998 වසරයි ඔහු කුඩා කලදීම ඔහුගේ පවුල උෂාහාරි නම් ගමේ පදිංචියට ගිය අතර ඉතා දිලිඳු කවියෙකු ඔහුගේ පියා උපයාස පෑගත් දෙයින් යන්තම් ජීවිතය ගැටගසා ගන්නට වුන්ට සිදු වී තිබුණා. කෘෂිකාර්මික ගම්මානයක් වූ කුෂාහාරි ඉතා සාමකාමී වටපිටාවක් සහිත එකක් වුවත් කිසිවෙකුටත් අදහාගත නොහැකි ආකාරයේ යමක් මෙම ගමේ සිදු වෙමින් පැවතුණා. එදින භගවන්පුර පොලිසියේ මුල්ලක හිඳගෙන සිටියේ අවුරුදු 8ක් පමණ වයසැති කොළු ගැටයෙක්. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකු පොලිසියට රැගෙන ආ විට ඔහුගෙන් බියක් හෝ වික්ෂිප්ත බවක් දිස්වීම සාමාන්‍ය සිදුවීමක් බවත් මේ කොළු ගැටයා කියා සිටියේ දුටුවන් දවා අලු කරන ආකාරයේ මුරණ්ඩු බැල්මක් සහිතවයි. පොලිසියේ දුරකථන ටික වේලාවකට පෙර දිගින් දිගටම අසාමාන්‍ය ලෙස නාද වීමත් උෂාහාරි ගම්මානයේ මිනිමරුමක් සිදු වූ ඇති බව අන්නාඳුන ගම්වැසියෙක් විසින් දැනුම් දීමත් ඒ වන විටත් ගම්වැසියන් විසින් සැකකරු අල්ලාගෙන තිබීමත් මේ සිද්ධියේ පෙර කතාවයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භන විට මේ තමා ඉදිරියේ සිටින්නේ ඝාතන රාශියක් සිදු කළ අපරාධකාරයෙකු යයි ඔවුන් නොසිතන්නට ඇති. සැකකාර කොළුවා අත්අඩංගුවට ගැනීමට පෙර නැවත නැවතත් දරුවෙක් මෙවන් අපරාධ කරන්නේ කෙසේද යන්න ඔවුන් ගම්වැසියන්ගෙන් පුන පුනා අසා ඇත්තේ ඒ නිසයි. එහෙත් පොලිසියට තරු පෙනෙන්නේ ගම්වැසියන් මේ කොළුවාට නැගූ චෝදනා සියල්ලක්ම ඔහු විසින් සිදුකලේ යයි පිළිගෙන පාපෝච්චාරණය කිරීමෙන් පසුවයි. ඉන් වඩාත්ම කනගාටුදායක පුත වූයේ අමරජිත් විසින් අලුතින්ම මරා දමා තිබුණේ මාස 6ක් වයසැති කුඩා දැරියක් වීමයි. ප්‍රදේශවාසී කාන්තාවක් වූ චන්චන් දේවි නම් තැනැත්තිය මාස 6ක් වයසැති කුෂ්මූ නම් වූ ඇගේ දියණියා අසල ග්‍රාමීය පාසලක ඔවුන්ගේ පාසල් සාමාන්‍යයෙන් ඉදිකරනු ලබන්නේ මඩු ආකාරයටයි. නිදිකරවා කුමන හෝ අවශ්‍යතාවයකට මදකට එතනින් පිට වුණා. ඇය සිය දීනිය ගැනීමට නැවත පැමිණ විට දීනිය එහි සිටියේ නැහැ. ඇය සිය දීනිය සොයා වෙහෙසෙද්දී අමරජිත් කුඩා බිලිඳියගේ පරණසා අවසන් වුණා. බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් වන සැකේ නිසාම ගම්මුන් ඔහු අල්ලාගෙන ප්‍රශ්න කරද්දී අමරජිත් ඇයව ඝාතනය කළ ආකාරය හෙළි කළේ කිසිම අනුකම්පාවකින් තොරවයි. ගම්වැසියන් පොලිසිය සහාය පතන්නේ ඒ අනුවයි. ඔහු අල්ලාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් මීට පෙරද ඝාතනය කරන ලද ක්‍රූර ඝාතන සියල්ල පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. පොලිසියේදී ඔහු අනාවරණය කළේ තමා වයස මාස 6 සිට අවුරුද්ද දක්වා වූ සිංහිතයන් කිහිප දෙනෙක් මීට පෙර මරා දැමූ බවයි. අමරජිත් අතින් පළමුවෙන්ම ඝාතනය කරන්නේ ඔහුගේම එකගුස උපන් සහෝදරිය බව විශ්වාස කළ හැකිද? ඔහු ඇය මරා දමන්නේ ඔහුට යම්තම් වයස අවුරුදු 7ක් වූ තැනයි. මවගේ උකුලේ නිදමින් සිටි
තම බිනිඳ සොයුරිය සුරතල් කිරීම සඳහා ඔහු මවගෙන් ඇය ඉල්ලාගෙන තිබෙනවා කාටවත් නොපෙනෙන්නට නිවස අසල හිසීදමක් සොයා ගිය අමරජිත් කිසිත් නොදන්නා ලෙස ටික වේලාවකට පසුව හිස අතින් නිවසට පැමිණ තිබෙනවා එවිට කලබල වූ නිවසියන් සිඟිත්තිය සොයා ඇති අතර පසුව නිවස අසලම තැනක බිනිඳිය ඝාතනය කර වියලි පොළොවෙන් වසා තිබියදී සොයාගත හැකි වුණා इन पशु ओके गुदर भी ऐते ओगे में सिंगति न्याति सोवरी आई पुलिसिया ओकल गातन पिलीबंद पाव सान्नट आई अमरजीत की विट सियराव मुहन विनाश करगेन अहिंसक लेस सिनासुनु अमरजीत तमांट बड़गिन बवाद बिस्कट टोना बवाद पैसुआ पुलिसिया दुन बिस्कट कैमिन पशु किसुद हैंगीम किन तोरव ओ तमासी दुकल गातन गेन विस्तर कला ඔහු කියා තිබෙන ආකාරයට සියලුම සිඟිත්තන් ඝාතනය කර ඇත්තේ හිස් බිමකට ගෙන යාමෙන් අනතුරුව සිහි නැතිවන තුරු ඔවුන්ට පහර දීමෙන් හා ගල් වලින් ඔවුන්ගේ හිස පොඩිවන තුරු පහර දීමෙනුයි. ඉන්පසු පිදුරු හා කොළ වලින් මල සිරුරු වසා දමා තිබෙනවා. ඒගොල්ල මට බය වෙනවා. මාව දැක්කම අඬන්න ගන්නවා. කවුරුත් මට කැමති නැහැ. ඒ නිසයි මං ඒ අය මැරුවේ. ඔහු මේ ක්‍රමයට තවත් දරුවන් 3 දෙනෙක් මරා දමා තිබුණා. මේ කතාව අසා සිටි පොලිසිය ඔහු මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කළ අතර අනාවරණය වී තිබුණේ ඔහු යම් මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බවයි. පරපීඩක කාමුකත්වය එනම් අනුන්හට වේදනාවක් අත්කොට තමා එයින් සතුටක් භුක්ති විඳීම යන මානසික තත්ත්වය ඔහු තුළ වූ බව ඔවුන් පවසා තිබෙනවා. එම තත්ත්වය නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැකි බව වෛද්‍යවරුන් පැවසුවත් එහි අදහස වූයේ ඔහු සාමාන්‍ය සමාජය තබා එය කළ නොහැකි බවයි. එයින් අධිකරණයේදී නියම වූ පරිදි ඔහු බාල අපරාධකරුවන් සඳහා වූ විශෝධනාගාරයක් වෙත යොමු කෙරුණා. එහිදී අන් අය සමග නොගැටෙනසේ අමරජිත්ව වෙන් කර තිබුණා. පොලිසිය විසින් අල්ලාගත් දින සිට ජනමාධ්‍යන්ටද ඔහු උණුසුම් පුවතක් මාන්නෙකු වී සිටියද විශෝධන මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් පසුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට මාධ්‍යයට නොහැකි වුණා. අද වන විට ඔහුට වයස අවුරු 22ක් පමණ විය යුතුයි. ඔහු සමහර විට අප මෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටිනවා ඇති. එසේත් නැතිනම් පරපීඩක චර්යාවන් ප්‍රකට කරමින් කොහේ හෝ තැනක සිට නවතත් අපරාධ සිදු කරමින් සිටිනවාද විය හැකි. එරංගා මාපුටන විසින් මාචු පුවත්පත ලියු ලිපියෙන් උපුටා ගත්තකේ